අයිබෝවන් මිට. මාකට සිලෝන් YouTube චැනලකට සාදරෙන් පිළිගන්නවා. අද 2024 මැයි 26 වෙනි ඉරිදාදිනේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු ඇතුළු සියලුම් දේවල්වල මිල ගණන් බලන්නයි අපි දැන් සූදානම් වන්නේ. ඒ වගේම මතක් කරනවා අපේ YouTube චැනල එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සෑමදාම එළවලු මිල ගණන් ඇතුළු සියලුම් දේවල්වල මිල ගණන් බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒක මට ගොඩක් වටිනවා. අද ගෝවා කිලෝ එක රුපියල් 100ත් 134 අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. මල් ගෝවා රුපියල් 400ත් 500ත් අතර මිල ගණන් වලට අද දවසේදී අලෙවි වෙනවා. අද රතු ගෝවා මිලක් සදහන් වුනේ නැහැ දඹුලා ආර්ථික මධ්‍යස්ථානයේ. මීළඟට බොන්චි රුපියල් 480ත් 550ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. ලීස් රුපියල් 250ත් 270ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. කැරට් රුපියල් 150ත් 170ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. කොළ බීට් රුපියල් 200ත් 220ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. අද කඩ් බීට් රුපියල් 200ත් 300ත් අතර මිල ගණන් වලට දඹුල්ලේ අලෙවි වෙනවා. ඒ වගේම තක්කාලි රුපියල් 60ත් 100ත් අතර මිල ගණන් වලට තමයි අද දඹුල්ලේ අලෙවි වුනේ. රාබු මිලක් සදහන් වුනේ නැහැ. තාම වීඩියෝ එක ලයික් එකක් දැම්මේ නැත්නම් දැම්ම ලයික් එකක් දාන්න. නෝකෝල් රුපියල් 270ත් 280ත් අතර මිල ගණන් වලට අද අලෙවි වෙනවා. කැකිරි රුපියල් 60ත් 70ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. අද පිපිඤ්ඤ කිලෝ එක රුපියල් 80ත් 100ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. ලංකා අර්ථාපල් රුපියල් 200ත් 245ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ආනයන අර්ථාපල් රුපියල් 160ත් 170ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. වැටකළු රුපියල් 280ත් 300ත් අතර මිල ගණන් වලට තමයි අද දවසේ අලෙවි වුනේ. බණ්ඩක්ක රුපියල් 70ත් 80ත් අතර මිල ගණන් වලට අද අලෙවි වෙනවා. පතෝල රුපියල් 190ත් 230ත් අතර මිල ගණන් වලට තමයි අදාළ වෙන්නේ. කරවිල රුපියල් 300ත් 400ත් අතර මිල ගණන් වලට අදාළ වෙලා තියෙනවා. තුඹ කරවිල රුපියල් 550ත් 600ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. මීළඟට වට්ටක්ක රුපියල් 60ත් 120ත් අතර මිල ගණන් වලට අලෙවිද්දී බටානා රුපියල් 180ත් 200ත් අතර මිල ගණන් වලට තමයි අද දඹුල්ලේ අලෙවි වුනේ. වම්බටු කිලෝ එක රුපියල් 200ත් 220ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා අද දවසේදී. තිබ්බට රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. එළබටු රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. ඒ වගේම දඹල මිලක් අද්දිනේදී සදහන් වුනේ නැහැ දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ. මෑකරල් රුපියල් 300ත් 320ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. අද මුරුංගා රුපියල් 300ත් 450ත් අතර මිල ගණන් වලට අද අලෙවි වෙලා තියෙනවා. අලු කෙසෙල් රුපියල් 120ත් 150ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. කෙසෙල් මුව රුපියල් 70ත් 80ත් අතර මිල ගණන් වලට අද දවසේදී අලෙවි වෙනකොට ඇඹර ඇල්ලා රුපියල් 70ත් 80ත් අතර මිල ගණන් වලටමයි අලෙවි වුනේ. චව් රුපියල් 40යි 50යි අද දවසේදී දඹුල්ලේ අලෙවි වෙලා තියෙන්නේ. මීළඟට දෙහි රුපියල් 1000ත් 1300ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. මාළු මිරිස් රුපියල් 200ත් 230ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අම්මිරිස් කිලෝ එක රුපියල් 150ත් 160ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. වියලි මිරිස් රුපියල් 680ත් 750ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවි වෙනවා. නයි මිරිස් රුපියල් 1000ත් 1050ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. පොලොස් රුපියල් 40ත් 50ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. සුදුළුණු රුපියල් 480ත් 490ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙන්නේ. රතුළුණු රුපියල් 260ත් 400ත් අතර මිල ගණන් වලට අලෙවි වෙන්නේ. ලොකුළුණු ආනයන රුපියල් 195ත් 225ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. ලංකා ලොකුළුණු මිලක් අද්දිනේ සදහන් වුනේ නැහැ දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ. අපි මීළඟට බලමු අල වර්ගවල මිල ගණන් කොහොමද අද්දිනේදී වාර්තා වුනේ කියලා. නෙළුමල රුපියල් 350ත් 400ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම කොහිල අලවල මිලක් සදහන් වුනේ නැහැ දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ අද දවසේදී. කිරියාල කිලෝ එක රුපියල් 160ත් 170ත් අතර මිල ගණන් වල තමයි අලෙවි වුනේ. මඤ්ඤොක්ක රුපියල් 90ත් 100ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. බත්තල රුපියල් 140ත් 150ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වෙලා තියෙන්නේ. ඉන් අලවල මිලක් අද්දිනේ සදාන් වුනේ නැහැ දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ. මීළඟට ඉඟුරු රුපියල් 2700ත් 2800ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. කහ රුපියල් 180ත් 200ත් අතර මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. මීළඟට බලමු අපි පලා වර්ගවල මිල ගණන් අද දවසේදී කොහොමද වාර්තා වුනේ කියලා. ලුණු කොළ රුපියල් 250ත් 300ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවිද්දී. මුකුරු ඇන රුපියල් 20ත් 25ත් අතර මිල ගණන් වල තමයි වාර්තා වුනේ.
සලාද රුපියල් 240ක් 250ත් අතර මිල ගණන් වලට අදාළ වෙලා තියෙනවා. කරපිංජ රුපියල් 110ත් 120ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි උනේ. අතුගෝවා රුපියල් 110ත් 120ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවිදී. නිවිති රුපියල් 35ත් 40ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. කංගුරු රුපියල් 25ත් 35ත් අතර මිල ගණන් වලට අද දවසේ දඹුල්ලේ අලෙවෙනවා. මීළඟට බලමු අපි ධාන්‍ය වර්ගවල මිල ගණන් අද දවසේ කොහොමද වාර්තා වුනේ කියලා. බඩේරි ගැට රුපියල් 140ත් 150ත් අතර මිල ගණන් තමයි වාර්තා වුනේ. සෝයා බෝංචි රුපියල් 290ත් 300ත් අතර මිල ගණන් වලට අද අලෙවෙනවා. සියඹලා රුපියල් 245ත් 255ත් අතර මිල ගණන් තමයි වාර්තා වුනේ. තල රුපියල් 600ත් 1000ත් අතර මිල ගණන් වලට අලෙවිලා තියෙනවා. මුං ඇට රුපියල් 750ත් 800ත් අතර මිල ගණන් තමයි අද වාර්තා වෙලා තියෙන්නේ. කව්පි රුපියල් 600ත් 675ත් අතර මිලක් තමයි අද වාර්තා වුනේ. කුරක්කන් රුපියල් 320ත් 350ත් අතර මිල ගණන් වලට අද දවසේදී අලෙවිලා තියෙනවා. කඩල රුපියල් 365ත් 400ත් අතර මිල ගණන් වලට තමයි අද අලෙවි වුනේ. රටකජු රුපියල් 200ත් 450ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවිද්දී. පළතුරු වල මිලක් අද අපි බලමු කොහොමද සදහන් වුනේ කියලා. දඹුලාති මධ්‍යස්ථානයේ අද සීනි කෙසෙල් රුපියල් 80ත් 100ත් අතර මිල ගණන් වලට අලෙවිද්දී. ඇඹුල් කෙසෙල් රුපියල් 60ත් 80ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. අද කෝලි කුට්ටු කිලෝ එක රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වලට අලෙවිලා තියෙනවා. ඇන්බර් රුපියල් 150ත් 200ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. අද රතබලා කෙසෙල් රුපියල් 200ත් 250ත් අතර මිල ගණන් වලට දඹුල්ලේ අලෙවි වෙනකොට. පේර රුපියල් 500ත් 600ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. පැපොල් රුපියල් 40ත් 70ත් අතර මිල ගණන් වලට අලෙවිලා තියෙනවා. කොමඩු රුපියල් 50ත් 55ත් අතර මිල ගණන් වලට අලෙවිද්දී. අන්නාසි රුපියල් 450ත් 550ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. අඹ රුපියල් 60ත් 70ත් අතර මිල ගණන් වලට අලෙවිලා තියෙනවා. කාර්තකොළඹ රුපියල් 80ත් 100ත් අතර මිල ගණන් වලට අලෙවිද්දී. අල්පොන්සු අද රුපියල් 550ත් 600ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. පැෂන් රුපියල් 400ත් 500ත් අතර මිල ගණන් වලට අලෙවිලා තියෙනවා. අලිපේර රුපියල් 150ත් 160ත් අතර මිල ගණන් වලට අද දවසේ අලෙවිද්දී. කටුවනෝද කිලෝ එක රුපියල් 80ත් 100ත් අතර මිලක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. නෙල්ලි රුපියල් 450ත් 500ත් අතර මිලකට අද දවසේ දඹුල්ලේ අලෙවෙනවා. දියුල් රුපියල් 350ත් 400ත් අතර මිලකට තමයි අද අලෙවි වුනේ. බෙලි රුපියල් 80ත් 100ත් අතර මිල ගණන් වලට අලෙවෙනවා. ඒ වගේම තැඹිලි ගෙඩියක් රුපියල් 100ත් 130ත් අතර මිල ගණන් වලට අද අලෙවිද්දී. පොල් ගෙඩියක් රුපියල් 80ත් 90ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. සෑමදාම එළවලු මිල ගණන, මාළු මිල ගණන, නැතු සියලුම දේවල් වල මිල ගණන් බලන්න දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. ඒ වගේම පසුගිය මිල ගණන් බලන්නත් අපේ channel එක හරහා පුළුවන්. ඔබට නැරඹුවාට ස්තුතියි.